ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් බංග්ලාදේශ කණ්ඩායමත් අතර පවත්වන ටෙස්ට් තරඟ දෙක මැයි මාසයේ පවත්වන්න මේ වෙද්දී කටයුතු සූදානම් වෙමින් තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගාවලියට එන්නේ තීරණාත්මක වෙනස්කම් එක්ක. කණ්ඩායමේ වගේම අපේ කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ ලොකු වෙනස්කම් එක්ක තමයි ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට එන්නේ. මෙතෙන්දී මිකී ආතර්ගින් පස්සේ ප්‍රධාන පුහුණුකාර ධුරය නැවත වතාවක් විදෙස් පුහුණුකරුවෙක් වෙත දීලා අලුත් සැලසුමක් එක්ක තමයි ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමු වෙන්නේ. එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු විදිහට හිටපු ක්‍රිස් සෙල්ලෝඩ් තමයි ශ්‍රී ලංකාව අලුත් පුහුණුකරු විදිහට තෝරගෙන තියෙන්නේ. සෙල්ලෝඩ් පසුගිය කාලේ වැඩි කතා බහට ලක්වුණු දක්ෂ පුහුණුකරුවෙක් විදිහට තමයි හැඳින්වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකාර ධුරය ලැබිලා තියෙන්නේ බංග්ලාදේශ කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් ගැන දන්න බංග්ලාදේශයේ 19-15 පුහුණුකරු විදිහට බංග්ලාදේශයට ලෝක ස්ලානයක් පවා ලබා දෙන්න දායකත්වය දුන්නු නවීන් නවාස්ට. එවගේම කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු විදිහට චමින්ද වාස්, දඟපන්දු පුහුණුකරු විදිහට පියල් විජේතුංග පත් කර තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. එවගේම මනෝජ් අබේවික්‍රම මේ තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු විදිහට පත් කරන්න තීරණය කරලා තියෙනවා. මේ මාසේ 15 මේ මාසේ 27 වෙනකම් තියෙන තරගාවලියට ශ්‍රී ලංකා තේරීම් කමිටුව මේ වෙද්දී මූලික පුහුණු සංචිතයක් නම් කරලා තියෙනවා. මේ සංචිතයට නායකයා විදිහට දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, ඔෂද ප්‍රනාන්දු, ධනංජය සිල්වා, එන්ජෙලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමල් මිෂාර, රොෂන් සිල්වා, නිරෝෂන් දික්කල්, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්දිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මధుශංක, ශිරාන් ප්‍රනාන්දු, මොහමඩ් ශිරාස්, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙනේ, ජෙෆ්‍රි වැන්ඩසේ, ලක්ෂිත මනසිංහ, සුමින්ද ලක්ෂාන් තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.